මංහිතුව දැන් අපි කතා කරන්න ඕනා මේ දවස්සල ජනප්‍රිය තාවයෙන් යුතුව රල්ලික්කසිංහ මැතිතුමාවේ වේදිකාවේ ගහන් යන යම් ආකාරයක මඩ ප්‍රචාරණයක් සම්බන්ධ. ඒක තමයි ඒ දිගින් දිගටම කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා මේ රට මේ බංකොලොත් කරපු කණ්ඩායම බංකොලොත් කරාට පස්සේ එතුමාට මේකේ බලය බාරගන්න එහෙම නැත්තම් මේක වගකීම් බාරගන්න කියපුවම මේක බාරගත්තේ නැහැ කියලා. දැන් මේකේ සත්‍ය කතාව සම්පූර්ණයෙන්ම වහගෙන තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඇත්ත නෙමෙයි කතා කරන්නේ. ඇත්තම කතාව තමයි අපි පැහැදිලිව එදා මන්ත්‍රී මණ්ඩලයේ සියලු දෙනාම වාඩි වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා හැටියට එදා සියලු දෙනාගෙන්ම විමසලා අපි ලිපියක් යොමු කරා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ කොන්දේසි මොනවද කියලා. මොනවද ඒ කොන්දේසි වල තිබුණේ? පළවෙනි කොන්දේසිය තිබුණේ නිශ්චිත කාල සීමාවක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් අයින් විය යුතුයි කියන එක. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම සති දෙකක විතර කාලයක් තුළදී 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතුයි, බලාත්මක විය යුතුයි කියන එක. ඊළඟ කාරණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම්සි වගන්තියක් ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවේ සම්මත කළා විධායක ජනාධිපතිගේ අහෝසි කරන වැඩසටහන හදන්න ඕන කියන එක. අනිත් කාරණේ තමයි වහාම ඉතාමත්ම කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා මෙන්න මේ කොන්දේසි ටික ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලිපියකින් සජිත් ප්‍රේමදාස මැතිතුමා අත්සන් කළ ලිපියකින් එවලා මේ කොන්දේසි ටික අනුව තමයි අපි කිව්වේ මේකට එනවා නම් අපි බාර ගන්නම් කියලා. හැබැයි මේ මොහොතේ තමයි රන්ලික්කම්සිංහ මැතිතුමා ගිහිල්ලා කිසිම කොන්දේසියක් නැතිව එතුමා මේක බාරගත්තේ. එතකොට අපි කොන්දේසි දැම්මා කියන එක අපි විතරක් කියන කාරණාවක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම දාලා දිව්වට පස්සේ ලිව්ව පොතක්. අන්නේ පොතේ පැහැදිලිව එක පිටුවක තියෙනවා සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කොන්දේසියක් එව්වා එයා ජනාධිපති ධූරයෙන් එයාට අයින් වෙන්න කියලා. හැබැයි ඒක මම පිළිගත්තේ නැහැ. කිසිම කොන්දේසියක් නැතුව ආපු රන්ලික්කමසිංහ මැතිතුමාට එදා අගමැති ධූරය බාර දුන්නා කියලා. ඒක කියන්නේ කවුද? ඒක කියන්නේ පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දාලා ගියාට පස්සේ එතුමා ලියන පොතේ තමයි ඒක සඳහන් වෙන්නේ. එහෙමනම් මේ සත්‍ය තොරතුර හංගගෙන බොරු බේගල් රටට මුදා හරින ක්‍රමවේදය මොකක්ද කියලා ඔබතුමාලා දන්නවද? ඒක තමයි එදා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කොන්දේසිත් එක්ක බාරගත්තනම් මේ බංකොලොත් කරපු රාජ්‍ය සිද්ධ වෙන කාරණාව තමයි අද ඔය රජ පුටුවල ඉන්න එක හොරෙකුටවත්, එක වංචාකාරයෙකුටවත්, එක දූෂකයෙකුටවත්, විශේෂයෙන්ම රට බංකොලොත් කරපු එකෙකුටවත් ඔය පුටුවල ජනතාවගේ බෙල්ල උඩ නැගලා වරප්‍රසාද විඳින ඔය කණ්ඩායම් වලට ඉන්න හම්බෙන්නේ නැහැ. ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට එදා මේ රටේ වගකීම බාර දුන්නේ නැත්තේ ගෝඨාභය රාජපක්ෂ. අද වර්තමානයේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒකම තමයි වර්තමාන වෙලා තියෙන්නේ. අද මහින්ද රාජපක්ෂවත් අතහැරලා තමුන්ගේ බෙල්ල බේර ගන්න ඕන නිසා, එහෙම නැත්නම් තමුන්ගේ ඔළුව බේර ගන්න ඕන නිසා තමුන්ගේ හොරකම් වංචා දූෂණ පොදි ගහගෙන ඉන්න කණ්ඩායම තමයි ගිහිල්ලා රන්ලික්කමසිංහ මහත්තයාට අද සම්පූර්ණයෙන්ම ආවරණය දීලා, එහෙම නැත්නම් විශේෂයෙන්ම ආරක්ෂාව දීලා විශේෂයෙන්ම එතුමාව ජයග්‍රහණය කරන්න ඕන කියලා එතුමා වටා ගොනු වෙලා තියෙන්නේ. වෙන කාරණාවක් නිසා නෙවෙයි, තමුන්ගේ ජාවාරංකාර දේශපාලනය තවදුරටත් ආරක්ෂා කරගන්න ඕන කියන මතේ. හැබැයි දැන් දිනෙන් දින අපිට දැනෙනවා ඉතාමත්ම හොඳින් ජනතාවගේ හැසිරීම කොයි ආකාරයෙන්ද කියලා. අපි එකට තිබ්බොත් අනුර කුමාර, සජිත් ප්‍රේමදාස, රන්ලික්කමසිංහ කියන මේ චරිත තුන එකට වාඩි කරලා තිබ්බොත් ඕනම කෙනෙකුට පේනවා නිහතමානී මනුස්සකම තියෙන මේ රටේ ජනතාවට ආදරය කරන කපටිකමක් නැති නායකයා කවුද කියලා රූපෙනුත් හොඳට පේනවා. හිනාවෙන් කතා වෙනුත් ඉදිරිපත් කිරීමෙනුත් පේනවා.
ඒතරක් නෙවෙයි මේ දැනුම කොහොමද රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියන එක ඉතාමත්ම හොඳින් මැනවින් වටහා ගන්න පුළුවන්. අද ජනතාව ඒක වටහාගෙන දිනෙන් දින අපේ සමගි ජනබලය වේගත් එක්ක ඒක රාශි වෙමින් ඉන්නවා. අපි 8 වෙනිදා තව දින දෙකකින් අපි අත්සන් කරනවා ඉතිහාසයේ හොඳම සම්දානේ. ඒ සම්දානේ අපි අත්සන් කරන්නේ පක්ෂ කීපයක් එක්ක. ඒ පක්ෂ කීපෙත් අපි අරගෙන තියෙන්නේ මේ රට කරන්න පුළුවන් පිරිසිදු කණ්ඩායමක්. පිරිසිදු කියද්දි හිතන්න එපා මේ හැමදේම පිරිසිදු මිනිසුන්ව ගන්න පුළුවන් කියලා. මොකද මේ ජන සමාජයේ අපි ඔක්කොම එක එක විදිහය. හැබැයි එක එක විදිහය එක මතයකට එකට හිට ගන්නවා. හැබැයි එතන අපි පැහැදිලිව දන්නවා එතන හොරෙක්, මංකොල්ලකාරෙක්, වංචාකාරෙක්, මිනිමරුවෙක් නැහැ කියන එක. නිසා අපි පක්ෂයක් හැටියට එක පැත්තකින් අපි සමගි ජනබලවේගයේ කණ්ඩායම තාමත්ම ශක්තිමත් මේරට නිවැරදි ගමන් මාර්ග ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් වහ සමානවම අපේ සන්ධානයට එකතු කරගන්නේ අනිත් පක්ෂ සියලු දේ අපි හා සමානවම මේරට විනයෙන් වැඩක් කරන්න පුළුවන් කණ්ඩායම. ඒතර අපේ නායකයා ඉතාමත්ම පිරිසුදුයි නිහතමානී මනුස්සකමින් පිරිච්ච රටේ ආර්ථිකය ගැන හොඳට වටහාගෙන තියෙන රටේ බංකොලොත්භාවය ගැන රටේ ණය පිළිබඳව එහා සමානවම අධ්‍යාපන ක්‍රමය සෞඛ්‍ය සම්බන්ධව මේ සියලු දේ සම්බන්ධව එතුමා ඉතාමත්ම හොඳින් කියවලා දැනගෙන ප්‍රායෝගිකව මහ පොළවේ මෙරටේ මිනිසු ජීවත් වෙන ආකාරය හොඳින් හඳුනාගත්ත නායකයෙක්. එයා සමානවම තමයි අපි සියලු දෙනා අපි කණ්ඩායමක් හැටියට හිටගන්නේ සියලු දෙනාටම හැකියාවල් රාශියක් එකට ගොනු වෙච්ච කණ්ඩායමක්. අපි හැම දෙනෙකුටම හැකියාවක් තියෙනවා. අපි හැම දෙනෙක්ම අපේ නායකයා සමානවම එතුමාගේ උපදෙස් අනුශාසනා පරිදි එතුමාගේ ඉගැන්වීම් මගින් අපි සියලු දේ වටහාගෙන ඉවරයි, අපි දැනගෙන ඉවරයි. අපි සූදානම් ඉදිරි කාලේ අපිට දෙන වගකීම ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න අපේ නායකයත් එක්ක. ඒ නිසා අද පක්ෂයක් හැටියට සන්ධානයක් හැටියට රටේ සමස්ත ජනතාව දවස ගානේ පිළිඅරගෙන තියෙන කාරණාව තමයි සජි ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බල වේගය සහ සමගි ජන බල සන්ධානය මෙරට අනිවාර්යයෙන්ම මේ බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නවා කියලා මතක තබා ගන්න. අපි එදා මේ රටේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපි කොන්දේසි සහිතව ලිපියක් ඉදිරිපත් කරේ අපේම පක්ෂේ කාරණ කරුණු කාරණා පමණක් නෙවෙයි මතක තබා ගන්න. ඒ කාරණා තුල තිබුණේ වෙනත් කාරණාවක් නෙවෙයි, විශේෂයෙන්ම අරගලයේදී ජනතාව මහ පාරට බැහැලා කියපු කරුණු කාරණා ටික තමයි එදා අපි සංදේශයක් විදියට අගමැති ධූරයේ බාර ගන්න අවශ්‍ය කරන කොන්දේසිය තුලත් කරලා අපි එදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරපු කාරණා. ඒ නිසා මෙතන අරගලයේ කණ්ඩායම බොහොම පැහැදිලිව කිව්වා රට කළ යුතු කණ්ඩායම කියලා. එතකොට අරගලයෙන් එළවපු කණ්ඩායම අද රජ වෙලා හැබැයි එක මිනිහෙක්ව පාවා දීලා. ඒ ගෝඨාභය රාජපක්ෂව. ගෝඨාභය රාජපක්ෂව පාවා දීලා පුටු වෙනුයි තනතුරෙන් සියලු දෙන් එළවලා දැම්මා. හැබැයි ජනතාව එදා පැහැදිලිව කෑ ගහලා මහා පොළොවේ හැප්පිලා පාරට බැහැලා කිව්වේ ජනාධිපතිට විතරක් යන්න නෙවෙයි, අද මේ ආණ්ඩුවේ ඉන්න ජන අද වර්තමාන ජනාධිපති වටේ ඉන්න සහචරයෝ සියලු දෙනාටම ඔතන පුටුවෙන් නැගිටලා ඵලයන් කියන පණිවිඩය විතරක් නෙවෙයි ඒකට අවශ්‍ය කරන සටනත් මේ වීදී ඇවිල්ලා කරායේ සියලු දෙනාම. හැබැයි ඒක සත පහකට ගණන් ගන්න නැතුව රණල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා ආරක්ෂාව ලබාගෙන අද එතන ඉඳගෙන මේ ජනාධිපති වෙන්නත් හිරිකිතයක් නැතුව ලැජ්ජාවක් නැතුව තමුන්ගේ පක්ෂේ තමන්ගේ අම්මා තාත්තා හරි පාවා දීලා තමුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලන හැම නැත්තම් තමුන් කරපු වැරදි බේර ගන්න අවශ්‍ය කරන ඒ නීතිය හවුහන්න ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට සියලු දේ පාවා දීලා දැවිලා තියෙනවා. අපිට ගමේ අහන්න ලැබෙනවා අපිත් එක්ක මේ දිනවල එකතු වෙනවා ගංවල ඉන්න පොහොට්ටුවේ ශක්තිමත් මිනිසු ටික. එයා ඉතා මත්ම ආදරයක් තිබුණා ඉතා පොහොට්ටුවට. එයාට විශ්වාසයක් තිබුණා පොහොට්ටුව ගැන. හැබැයි අද වෙනකොට මේ අමු අමුවේ පාවාදීන් ටික දැක්කහම එයා කියන ඇවිල්ලා එයාට අද පොහොට්ටුවේ හිටියද කියලා කියන්න තරම් ලැජ්ජාවක් ඇති වෙනවා කියලා.
මං හිතනවා හෙට දවස වෙනකොට පෝට්ටුවේ අලුත් අපේක්ෂකයා එළියට දායි. ඒ අලුත් අපේක්ෂකයා එළියට දාපුවම බලා ගන්න පුළුවන් පොහොට්ටුවේ දෙගොල්ලෝ දෙකට බෙදිලා කොහොමද කොණ්ඩ ඔළුව වලින් අල්ලගෙන මරා ගන්න කියන එක. අන්න දිට ධම්ම වේද කර්මය පල දීලා තියෙන ආකාරය. දෙගොල්ලෝ කොණ්ඩ ඔළුව වලින් අල්ලගෙන එහාට මෙහාට ගහ ගන්නකොට අන්න ඒ අයගේ සියලු දේවල් ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නව හොඳට. ඒගොල්ලෝ එක එක්කෙනා දෙපැත්තට බෙදා ගන්නකොට කතා ටික කියනකොට තමුන්නාන්සලා සියලු දෙනාටම රසවත් කතා ටිකක් අහන්න ලැබෙයි ඉදිරි ජනාධිපති වේදිකාවල්ල කියන එක තමයි විශේෂයෙන් පණිවිඩයක් හැටියට දෙන්න තියෙන්නේ. අපේ වගකීම තියෙනවා. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට විනයක් තියෙනවා. එයා සමානවම අපි පක්ෂයක් විදියක් විතරක් නෙවෙයි අපි බාර ගන්න යන්නේ ජයග්‍රහණයක් නෙවෙයි අපි බාර ගන්න යන්නේ මේ රටේ වගකීමක්. ඒ වගකීම ඉතාමත්ම අමාරු වගකීමක්. මීට පෙර තිබිච්ච රජවල් වල තිබිච්ච වගකීමක් නෙවෙයි. අපිට විශේෂයෙන් හදන්න තියෙනවා. මෙරට ආර්ථිකය හදන්න තියෙනවා. මෙරට අධ්‍යාපනය හදන්න තියෙනවා. අපිට සෞඛ්‍ය හදන්න තියෙනවා. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඉඳලා මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් දක්වා සියලුම ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සහ එයාගේ කර්මාන්ත කඩාවැටෙන්නේ නැතුව ව්‍යාපාර කඩාවැටෙන්නේ නැතුව ආරක්ෂා කරන වැඩපිළිවෙළ සහ එයාගේ ලාභ ලැබෙන තත්ත්වයට ගේන වැඩසටහන් අපිට හදන්න තියෙනවා. එයා සමානවම අපිට විදේශ ප්‍රතිපත්තිත් එක්ක එකටකතු කරගෙන මෙතුවක් කාලෙකට අපි සම්බන්ධතාවයක් නොතිබිච්ච රටවල් සියල්ලම ඒකරාශි කරගන්න වැඩපිළිවෙළ අපි හදන්න ඕන. රටවල් එක්ක වෙළඳ ගිවිසුම් වෙන්න පුළුවන්, තවත් ඒ සේවාව ගිවිසුම් වෙන්න පුළුවන්, රැකියා ගිවිසුම් වෙන්න පුළුවන්, ඊළඟට විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය සම්බන්ධ ගිවිසුම් වෙන්න පුළුවන්. මෙන්න මේ ගිවිසුම් අපි හදාගෙන තවදුරටත් ලෝක රටවල් ටික අපේ රටට ලං කරගන්න වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම අපිට තියෙනවා. අපි ඒකේ කරන්න සූදානම් වෙන්නේ. එයා සමානවම අපි කොහොමද රටට ගේන්නේ විදේශ විනිමය? එහෙනම් විදේශ විනිමය ගලාගෙන එන්න අපිට තියෙන ක්‍රමවේද කීපයක්. එකක් තමයි අපි අපනයන ශේෂ්ත්‍රය වැඩි දියුණු කරන්න ඕන, සංචාරක ශේෂ්ත්‍රය දියුණු කරන්න ඕන, විදේශ රැකියා ශේෂ්ත්‍රය දියුණු කරන්න ඕන සහ සේවාවන් වශයෙන් අපි දියුණු කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ ක්‍රියාත්මක කරද්දී අපිට අවශ්‍ය වෙනවා විදේශ රටවල ප්‍රතිපත්තිත් එක්ක එයා සමානව මේ අයත් එක්ක එකවත්තේ පළ කරලා අපිට යම් විදිහක විශේෂයෙන්ම අපිට නෑදෑකමක් ගොඩනගා ගන්න තියෙන විදේශ රටවල එක්ක. එය සමානවම කොහොමද අපි විදේශ වෙළඳපොළ හරියට අධ්‍යයනය කළා, ඒ වෙළඳපොළට අවශ්‍ය කරන මේ රටේ නිෂ්පාදන ටික කරන්නේ කොහොමද කියන. ඊළඟට ලෝකයේ අලුත් නිෂ්පාදන දවසින් දවස වැඩි වෙගෙන යනවා. ඒ අලුත් නිෂ්පාදනත් එක්ක අලුත් කර්මාන්ත බිහි වෙලා තියෙනවා, අලුත් නිර්මාණ බිහි වෙලා තියෙනවා. කොහොමද අපි ඒත් එක්ක දායකත්වය ලබා දෙන්නේ ඒකට? ඒකට දායකත්වය ලබා දෙද්දී අපිට විශාල වශයෙන් ලාභ ලබන්න විතරක් නෙමෙයි ආදායම් ලබන්න වැඩපිළිවෙළක් අපිට හදන්න පුළුවන්. එතකොට අපිට කොහොමද සංචාරක ව්‍යාපාරය මේ තියෙන තැන නෙවෙයි, මේ සංචාරක ව්‍යාපාරය මීට වඩා විශේෂයෙන්ම පොහොත සංචාරක ව්‍යාපාරයක් අප නිර්මාණය කරන්න ඕන. ඒකට අපි වැඩපිළිවෙළ හදන්නේ කොහොමද කියන එක තමයි අපි හදලා තියෙන අනිත් වැඩසටහන. එයා සමානවම අපි අධ්‍යාපනය කොහොමද බෙදාගන්නේ දෙපැත්තට? අපිට ස්කෝලර්ෂිප් ගොඩක් ගන්න පුළුවන් අවස්ථාව තියෙන ලෝක රටවලත් එක්ක. ඊළඟට අපිට විශේෂයෙන්ම අපේ ලංකාවේ ළමයින්ට ගිහිල්ලා ඉගෙන ගන්න, අනවත ලංකාවට ඇවිල්ලා ලංකාවෙන්නේ වැඩ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපිට හදන්න ගොඩක් දේවල් තියෙන රටවල් එක්ක. ඒ වගේම මතක තියාගන්න මෙතුවක් කාලයකට අපි විදේශ රැකියා ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරේ නුපුහුණු ශ්‍රමිකයන් තමයි වැඩියෙන් ඇරලා ඒ අයව අඩු මුදලට සොච්චම් වැටුපකට පිටරට වැඩ කරලා ඒ අයව සූරාකඩ වැඩසටහනට අපිම රටක් හැටියට ක්‍රියාත්මක වුණේ. සා අපේ ප්‍රතිපත්තිය අපි නුපුහුණු නෙමේ පුහුණු ශ්‍රමිකයන්, විශේෂයෙන්ම පුහුණු අය පිටරට අවශ්‍ය කරන වැඩවල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පුහුණු විශේෂයෙන්ම ආයතන බොහෝ දේවල් අපි වහනවා ඉදිරි කාලෙදි. මොකද අපිට අවශ්‍යයි පුහුණුව කියන එක. මේ රටේ පාසල් දරුවා එළියට එනකොට පුහුණුව ලැබිය යුත්තේ යම් කිසි විෂන්යක් ඇතුව, ඒ කියන්නේ එක්කෝ රැකියාවකට නිශ්චිත වශයෙන්, එහෙම නැත්නම් තමුන්ගේ ව්‍යාපාරයකට නිශ්චිත වශයෙන්. නිසා මේ දෙක හරියට බෙදලා අපි පුහුණුව කියන එක නිවැරදි ආකාරයෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. වගේම අපි පුහුණුවට අවශ්‍ය කරන ආධාර සහයෝගය අපි විදේශ රටවලින් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒස අපිට විදේශගත ශ්‍රී ලාංකිකයා මෙතන ඉතාමත් විශේෂයි කියලා මම විශ්වාස කරනවා. එයත් එක්ක අපිට කරන්න පුළුවන් වැඩ කොටස් ගොඩක් තියෙනවා. දැන් ඔබතුමාලා දකිනවා බොහෝ වෙලාවට අනුරු කුමාර ගිහිල්ලා විදේශ රටවල් වලට ගිහිල්ලා කතා කරන්නේ එහෙ ඉඳගෙන ලංකාවේ ප්‍රශ්න. ඒ මිනිස්සයාට තේරෙන්නේ නැහැ ඒ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයාට බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ රටේ ජීවත් වෙද්දී තමුන්ගේ රැකියාව කරත්තා සේවාවන් ලබා ගත් නිසා අනිකුත් ලියකෙවිල්ල ගහවගත්ති වගේම තානාපති සේවය සම්බන්ධව බරපතල ප්‍රශ්න ටිකකට මුහුණ දීලා තියෙනවා ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල.
ඊළඟට ඒ ශ්‍රී ලංකිකයෝ ලංකාවේ කරන ඉතුරු වැඩ කොටස් සම්බන්ධයෙන්ුත් බරපතල ප්‍රශ්න තියෙන එක පැත්තම ඉඩමක් ගන්න ගියත් ගෙයක් හදන්න ගියත් ඊළඟට ලියකියලි ටිකක් මොන හරි කරගන්න ගියත් බරපතල ප්‍රශ්න තියෙනවා විෂයයක් ලබා ගන්න ගියත් මේ සියලු දේම ප්‍රශ්න තියෙනවා හැබැයි ඒ ප්‍රශ්න ගැන අබමල් රේණුවක එක විනාඩියක කතාවක් අන්ර කුමාර කිසි දවසක පිටරට ගිහිල්ලා කරලා නැහැ හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ පිටරට ඇත්ත එකේ ගනු දෙනව නෙවෙයි ඔය එළියට ඇවිල්ලා කෑ ගහන කණ්ඩායමට වඩා මතක තියාගන්න පිටරට ඇතුළටලා වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් අපිත් එක්ක ඉන්නවා සම්බන්ධ වෙලා මේ වෙනකොට මොකද ඒ විෂය කරන පුද්ගල හැටියට මන් දන්නවා ඒ අය සූදානම් ඒ අයගේ ශ්‍රී ලංකාවේ නෑදෑ හිතමිතුරන් පවුලේ සියලු දෙනාත් එක්ක රාසි කරගෙන සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයාව දිනවලා මෙරටේ ජනාධිපති කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ශක්තිය දෙන්න ඒ අය සූදානමින් ඉන්නවා අපි ඉදිරි කාලෙදී පෙන්වන්න සූදානම් ඒ රටවල් වල තැන් තැන් වල අපිත් එක්ක සම්බන්ධ වෙන ආකාරය අපි ඉදිරි කාලේ මාධ්‍ය හරහා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මොකද හේතුව ඒ රටින් මේ රටට ඇවිල්ලා ඡන්ද දාලා යන මේ 200ක් 300ක් වගේ නෙවෙයි ඒ රටේ ඉඳගෙන මේ රටේ ආව මෙහෙවන්න පුළුවන් කණ්ඩායම හැබැයි Facebook එකේ වෙන්න පුළුවන් social media හරහා වෙන්න පුළුවන් හැම එකාටම ඉතාමත්ම නිඳිත විදියට පරුස විදියට මහ කැත විදියට comment කරන කණ්ඩායමක් ඔය විශේෂයෙන්ම ජාතික බනබල ජනබල වේගය කියන එකේ එහෙම නැත්නම් JVP එකේ කණ්ඩායමක් ඉන්නවා එයා එක්කෝ ඉගෙනගෙන නැද්ද එහෙම නැත්නම් ඇත්තටම මිනිමරු කණ්ඩායමක්ද එහෙම නැත්නම් ඇත්තටම ජඩ විදියට සමාජයේ හැසිරෙන කණ්ඩායමක්ද කියලා අපිට හිතා ගන්න බෑ සමහරලාට ඒ අය දාන කමෙන්ට් සම්බන්ධ ඒ නිසා අපේ අය යම්කිසි හැදියාවක් තියෙන විනයගරුක ටීම් එකක් සමගි ජන බලවේගයේ සමගි සන්දායට ඉන්න කණ්ඩායම ඇත්තට යමක් කරන්න පුළුවන් යම් විදිහක විනයගරුක භාවයක් එක්ක හැදියාවක් තියෙන කණ්ඩායම එයා කැමති නෑ අර අර කණ්ඩායමත් එක්ක හැප්පෙන්න මොකද එයට ලැජ්ජයි ඒ කණ්ඩායමත් එක්ක සමහරලාට Facebook කරා හැප්පෙන්න ඒ නිසා මේක නෙමෙයි දේශපාලනය මේක නෙමෙයි රටක වගකීම බාර ගන්නවා කියන එක ඒ නිසා මීට වඩා ඉතාමත්ම බරපතල විදියට වෙනස් මේක මේක වටහා ගන්නවා රටට අවශ්‍ය අද මේ රට බංකොලොත් කරලා සුණු විසුණු කරලා තියෙන අද අපි නිකන් සුරංගනා ලෝකයක් මවාගෙන හිටියට අපේ යටින් තියෙන ගින්දර ඒ ගින්දර තමයි අපි විශාල මුදලක් බිලියන 100කට වඩා අපි ණයයි පිටරට අපි ණය බරෙන් මිරිච්ච රටක් හැබැයි ඒක බේර ගන්නවා වෙනුවට මේ ණය ගෙවන්න නැතුව මගහැරලා ණය ගෙවන්නේ නැති කාලේ තමුන්ට එන ආදායම් ටික අරගෙන හැමතැනම ගිහිල්ලා බූරු පොළවල බූරු ගානවා සමානවම රටේ ආර්ථිකය මෙහෙවන කණ්ඩායමක් තමයි වර්තමාන ආණ්ඩුව සහ වර්තමාන ජනාධිපතිවරයා. එසේ අපිට තියෙන උන පැහැදිලි ස්ථාවර වැඩපිළිවෙලක් අපි ණය වෙලා තියෙනවා ඒ ණය අපිට ගෙවන්න තියෙනවා අපිට ණය කපහරින්න යම් ක්‍රමයක් තියෙනවනේ ඒක කපහරන වැඩපිළිවෙලක් පොලිය කපහරන වැඩපිළිවෙලක් සහ ණය ගෙවන ක්‍රමවේදයක් සකස් කරලා රට ඒ ගෞරවයත් රටේ ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් විදියට හදන්න. ඊළඟට අපේ ආදායම් උත්පාදනය වැඩි කරන්න. ඒ ආදායම් උත්පාදනය කරන එක සම්බන්ධව නිකම්ම නිකන් කයිවාරු ගහන වේදිකාවල් එක එකට හොරා මේක කියලා බැනලා විතරක් මේ වැඩේ කරන්න බැහැ මතක තියාගන්න. ඒ නිසා මේකට දක්ෂ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා ආදායම් උත්පාදනය වැඩි කරන්න. දේශීය වශයෙන් ආදායම් සහ විදේශීය වශයෙන් ආදායම් මේ දෙකම අපිට අත්‍යවශ්‍ය දෙකක්. එනිසා බදු ගහලා මිනිසුන්ගේ බෙල්ල මිරිකලා බදු වලින් විතරක් සල්ලි අරගෙන මේ වැඩේ කරන වැඩක් නෙවෙයි ඊට වඩා වෙනස් වෙනම ආදායම් මාර්ග අපිට උත්පාදනය කරන්න පුළුවන් ක්‍රමවේද අපි හඳුනාගෙන තියෙනවා ක්‍රම කීපයකින් විෂයන් කීපයකින් එනිසා අපි මේ රටේ වගකීම බාර ගන්න සූදානම් අද ජනතාව සියල්ලම සූදානම් වෙමින් එනවා දිනෙන් දින අපිත් එක්ක එකට එකතු වෙලා ඒ වගකීම් සම්භාරය අපිට දෙන්න එයාට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා අපිට ඒ වගකීම් ටික දුන්නොත් මේ රට හරියට හදයි කියන. ඒ නිසා අපි ජනතාවට පැහැදිලිව කියනවා ඒ විශ්වාසය ඔහොම තබාගෙන යන්න අපි සූදානම් සැප්තැම්බර් 21 වෙනිදා තමුන්නාසලා ගහන කතරෙන් ඒ ලබන ඡන්දෙන් අපි වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන මෙරටේ ජනාධිපතිවරයා හැට සජිත් ප්‍රේමදාස මහත්මයාව පත් කළා ඒ ළඟටම පාර්ලිමේන්තු මැතිවරණය තියලා ඒ පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් කළා මේ රටේ බලවත් ආණ්ඩුවක් පිහිටවමින් ඒ ආණ්ඩුවත් එක්ක කැබිනට් එකත් එක්ක විශේෂයෙන්ම අලුත් නිර්මාණත් එක්ක අලුත් ක්‍රමවේදත් එක්ක
මෙරට තියෙන ප්‍රශ්න ටික ඉවර කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න අපි කණ්ඩායමක් හැටියට සූදානම් කියන පණිවිඩය අද විශේෂයෙන්ම ඔබතුමාලා සියලු දෙනාටම ලබා දෙන්න සූදානම් කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා.